නිදහසට කරුණු එපා කාන්තා හිංසනයට තිත තබමු. මම පටන් ගන්න යන්නේ ළමයාගේ සිහිනේ උපරිම තැන ඉඳලා. ඒ කියන්නේ මම විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ මට යන්න පුළුවන් විශ්වවිද්‍යාල මොනවද තියෙන්නේ. එතකොට මම විශ්වවිද්‍යාලයට යන්න මට තියෙන සුදුසුකම් මොනවද? අපි එතනින් පටන් ගමු. එතකොට අපි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සටහ යටතේ පවතින විශ්වවිද්‍යාල 16ක් සඳහා අපි තෝරනවා. මණ්ඩප දෙකයි විශ්වවිද්‍යාල විද්‍යා ආයතන 4ක් සඳහා අපි ළමුන් තෝරනවා. එතකොට අපි ගිය අවුරුද්දේ 41,000ක් තෝරගත්ත මේ අවුරුද්දේ 41,000ක ප්‍රමාණයකට අපි විශ්වවිද්‍යාලය සඳහා තෝරගන්නවා. එතකොට විශ්වවිද්‍යාලයට යන්න අපිට මොනවද තියෙන්න ඕනේ සුදුසුකම්? අපි එතනින් පටන් ගත්තොත් විශ්වවිද්‍යාලයට යන්න ඒ අවුරුද්දේ විභාග කොමසාරිස් ජෙනරාල් තුමා විසින් නිවේදනය කළා තියෙන්න ඕනේ එයා විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලැබපු දරුවෙක් කියලා. ඊට පස්සේ එයාට එස් සාමාර්ථ 3ක් තියෙන්න ඕනේ. අවම වශයෙන් එස් සාමාර්ථ 3ක් තියෙන්න ඕනේ. එතකොට සාමාන්‍ය පොදු පරීක්ෂණයට 30%කට නොවැඩි ලකුණු ප්‍රමාණයක් ලබාගෙන තියෙන්න ඕනේ. හැබැයි ඒ 30% මේ අවස්ථාවේ අපි තුන ලබා ගත්තේ නැහැ කියලා. හැබැයි යාට අවස්ථා තුනක් ඇතුළතදී ඒක සම්පූර්ණ කරලා දෙන්න පුළුවන්. ඒ දෙන පදනම මත විශ්වවිද්‍යාලයට ඇප්ලයි කරන්න පුළුවන් වුණාට හැබැයි විශ්වවිද්‍යාලයට යන්න බෑ. එයා විශ්වවිද්‍යාලයට යන්න නම් අර සුදුසුකම අපිට සපුරලා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට දැනුම් දෙන්න ඕනේ. මං ඒ සුදුසුකම සපුරාලුවා කියලා. එතකොට විශ්වවිද්‍යාලයට යන්න පුළුවන්.